ඇගෙ හිතෙත් ප්‍රශ්න 1000ක් ගොඩ ගැහුණා. ආගම් දෙකක්, ಜಾති දෙකක් ජීවත් වෙන්නේ පරිසර දෙකක මේ හැම දෙයක්ම ඔවුන්ගේ ජීවිතයේ ඉදිරියට බලපාන බව රිෂ්ණ හොඳින්ම දන්නවා. තාත්තා මේ බව දැනගත්තොත් ඇතිවන තත්වය ඊට වඩා භයානක වීමට ඉඩ තියෙන බවත් රිෂ්ණ හොඳින්ම දැනගෙන හිටියා. ඒත් ඇගේ හිත පැහැසර ගැන පැහැදුනේ ඔහු ආදරේ කියන්නටත් කලින්. ඔහු ආදරේ කියලපු පස්සේ ඇගේ හිත තවත් ඔහු කෙරෙහි බැඳුණු බව විතරක් ඇය දන්නවා. පහුවදා උදේම නැගිටලා ඇඳ පැළඳගත් පැහැසර බස් හෝල් ටිකට ඇවිත් දැන් විනාඩි 10කටත් වැඩි. පැහැසර හිටිය හරි නොසන්සුන් වෙලා ඇගේ ප්‍රමාදය නිසා. ඇයි මේ තාම නැත්තේ? කෙල්ල ටවුල් ගියාවත්ද? පැහැසර මග බලන ගමන් එහෙම හිතලා බැරිම තැන දුරකථනයේ අතට ගන්න හදනකොටම ඇය ඈතින් එනවා ඔහු දැක්කා. වෙනද දකින්නට වඩා ඇගේ රුවේ අමුතුම ලස්සනක් අද පැහැසරට පෙනුණා. අනේ ඉතින් උඹත් මට ආදරේ කියනවනම්. ඇයව දැක්කම පැහැසරට එහෙම හිතුණා. රිෂ්ණ ඇවිත් ඔහු අසලින් වෙනද වගේම හිටගත්තා. හැබැයි වෙනදට වඩා ඇගේ මුහුණේ තිබුණේ ලැජ්ජාවක්. ඒ මුහුණ රතු වෙලා කියලා පැහැසරට ඇගේ දිහා බලද්දී හිතුණා. ගුඩ් මෝර්නින්. ගුඩ් මෝර්නින්. දෙන්නම නොදන්න අය වගේ එහෙම කියාගත්තා. කොහොමද? කාලෙකින් මොන ගැහුණා වගේ පැහැසර ඇය දිහා බලලා ඇහුවා. හොඳයි. ඊට පස්සේ ආයෙමත් දෙන්නම ගොළු වුණා. මොනාද කතා කරන්න කියලා හිතාගන්න බැරුව දෙන්නම ලැතේ වුණා. මං කියපු දේ ගැන හිතුවද? බැරිම තැන පැහැසර ඇහුවා. එතකොටම ඈතින් බස් එකක් එනවා දෙන්නම දැක්කා. බස් එකට නගින්නත් බෑ. නගින්න නැතුව බෑ කියලා දෙන්නම දෙන්නගේ හිතින් හිතුවා. ක්‍රිෂ්ණ ඔහු දිහා පැහැසර ඇය දිහා බැලුවේ කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව. බස් එක ඇවිත් ළඟ නතර කරද්දී දෙන්නම කතා වුණා වගේ බස් එකට නැග්ගා. වෙනද බහින තැනින් නොබහින්න තීරණය කරපු පැහැසර ඇය දිහා බලන ගමන් ගමනාන්තයටම ටිකට් දෙකක් ගත්තා. ඒ තීරණයට මුකුත් නොකියපු රිෂ්ණා කවුළුවෙන් එළිය බලාගෙන හිටියා. පැහැසරත් මුකුත් නොකියාම තප්පර කිහිපයක් ගත කෙරුවත් පැහැසරට ඇය ළඟ ඉදී තවත් නිහඬව ඉන්න බැරි වුණා. රිෂ්ණා ඔහු කතා කරද්දී ඇය හැරුණේ මුහුණ පුරා දිවෙන කෙහෙරැලි අතින් අහකට කරන ගමන්. මොවින් නොකියන දහසකුත් ඒ ඇස්වල ලියවිලා තියෙන බව පැහැසර දැක්කේ එතකොට. ඔයා මං ගැන දන්නව නේද? එකවරම ඇය එහෙම අහද්දී ඔහුත් ගොළු වුණා වගේ වුණා. මං ඔයාට කවදාවත් ඔයා අදහන ආගමවත් ජාතියවත් වෙනස් කරන්න කියන්නේ නැහැ. මං කිව්වේ ඇත්තට මට ඔයා ගැන දැනුණු දේ. ඔයාව දැක්කහම මට හිතුනේ මට මේ කෙල්ලට ආදරේ කරන්න ඕනේ කියන එක විතරයි. එතනින් එහාට එන ප්‍රශ්න ගැන හිතලා අයින් වෙන්න මට ඕන උනේ නැහැ රිෂ්ණ. ඔහු කියාගෙන ගියා. ඇයත් මුකුත් නොකියම අහගෙන හිටියා. ඔයා දන්නවද හිට අනිද්ද වෙද්දී ලංකාවට එනවා මගේ නානා. නානා? ඔව් මස්සිනා. ඉතින් ඇයි එයාවම? වාප්ප මට නානම මැරි කරන්න ඩිසයිඩ් කරලා තියෙන්නේ මට අවුරුදු 16 දී. ඒ වචන පැහැසරට ඇහුනේ ලොවින් වගේ. ඒ කතාව එතනින් එහාට මොනවා වේද කියලා ඔයාම තීරණය කරන්නක. එහෙනම් ලස්සන කමෙන්ට් එකක් ලියන්න, ඒ වගේම ලයික් කරන්න, ෂෙයා කරන්න වගේ යාළුව අතරෙත්. තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ඔල් කරනවා තියාගන්න.